සුනකයන් සහ මිනිසුන් අතර තියෙන්නේ පුදුමාකාර බැඳීමක්. ඒකට හේතුව වෙලා තියෙන්නේ අතීතයේ ඉඳන් මිනිසාට ගොඩක් සමීපෙන් මිනිසාගේ වැඩ කටයුතු කරගන්න ගොඩක් උදව් කරපු සත්වෙක් තමයි සුනකයා කියලා කියන්නේ. ඒ වගේම සොර සතුරන්ගෙන් තම ස්වාමියා සහ පවුලේ උදවිය බේරා ගන්න දිවිහිමියෙන් වැඩ කරන අවස්ථා පවා අපට දැක ගන්න ලැබිලා තියෙනවා. ඒ නිසාම අද අපි කතා කරන්න යන්නේ ඕනෑම නිවසක ආරක්ෂාවට ඇති කරන්න පුළුවන් සුපිරිම සුනකයන් වර්ග 7ක් ගැන. මේ වගේ වීඩියෝ හැමදාම බලන්න අපේ YouTube channel එක subscribe කරලා bell icon එකත් click කරලා මේ වීඩියෝ එක share කරන්න අමතක කරන්න එපා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. අංක 7 Doberman. මෙයාලගේ නිජ බිම වෙන්නේ ජර්මනිය. ඕනෑම කාර්යයකට ඉතාම පහසුවෙන් හුරු කරගන්න පුළුවන් සුනකයෙක් තමයි මේ අපූරු සුනකයා. ඒ නිසාම අතීතයේදී වීදිවල බද මුදල් එකතු කර ගැනීමට යාමේදී ආරක්ෂාවට ඩොබර්මෑන්ලා ඇති කළා තියෙනවා. ඒ වගේම භයානක පෙනුමක් තියෙන තරමක් උස ශක්තිමත් සුනකෙක්. දිග ශරීරයක් පිහිටලා තියෙන නිසා වේගයෙන් දුවන්න පුළුවන් වගේම පක්ෂපාතී සහ හොඳ බුද්ධිමට්ටමක් ඇති සුනකෙන් නිසා පොලිස් වැඩවලටද යොදා ගන්නවා. ශරීර ලක්ෂණ ගත්තොත් කෙටි ලෝම කෝට් එකක් තියෙන්නේ. මෙයාලව කළු පාට, දුබුරු පාට සහ සුදු කියන වර්ණ තුනෙන්ම දැක ගන්න පුළුවන්. ආයු කාලය ගත්තොත් අවුරුදු 10ක් 13ක් අතර ජීවත් වෙනවා. පිරිමි සතෙකු කිලෝග්‍රෑම් 45ක් දක්වා වර්ධනය වෙනවා වගේම උස සෙන්ටිමීටර් 61ක් 72ක් අතර උසක් පෙන්නුම් කරනවා. ගැහැණු සතෙකු කිලෝග්‍රෑම් 35ක් දක්වා බරකට වර්ධනය වෙනවා. උස සෙන්ටිමීටර් 61ක් සෙන්ටිමීටර් 68ක් අතර ප්‍රමාණයකට වර්ධනය වෙනවා. මේ වර්ගයේ සුනකේ ක්වාලයේ ගෙදර ආරක්ෂාවට හඳනවා නම් ඒක ඊටාම වටින දෙයක් වෙනවා. අංක 6 බොක්සර්. මෙයාලගේ නිජබිම වෙන්නේ ජර්මනිය. ඉන්පසු ඇමරිකාව, කැනඩාව වගේ රටවල් වලටද ව්‍යාප්ත වෙලා තියෙනවා. මුලින්ම යොදාගෙන තියෙන්නේ ගවයන් පාලනයට. මොකද මෙයාලා හොඳ පක්ෂපාතී සුනක විශේෂයක් ලෙසයි සැලකෙන්නේ. ඒ වගේම විශිෂ්ට බුද්ධිය සහ නිහතමානීකම නිසාම මෙයාලා හොඳ පවුලේ සුනකෙක් කියලා හඳුන්වන්න පුළුවන්. මොකද මේ සුනකෙයින් වයසට ගියත් එයාලගේ පක්ෂපාතීත්වය සහ අවංකකම අඩු වෙන්නේ නැහැ. ඒ නිසාම වයසට ගියත් දිවිහිමියෙන් තම පවුලේ අය ආරක්ෂා කරන්න බැදී සිටිනවා. ශරීර ලක්ෂණ ගත්තොත් එඩිතර පිරිපුන් ශරීරයක් තියෙනවා. මේ නිසා ශරීරයට ගොඩක් අයගෙන් ආකර්ෂණය දිනා ගන්නවා. කෙටි ලෝම කෝට් එකක් තියෙන නිසා පිරිසිදු කිරීමේ කටයුතු වලටත් පහසුයි. ප්‍රධාන වශයෙන් හැම වන්න තුනකින් දැක ගන්න ලැබෙනවා. ආයු කාලයේ ගත්තොත් අවුරුදු 10ක් 12ක් අතර ජීවත් වෙනවා. බොක්සර් පිරිමි සතෙකු කිලෝග්‍රෑම් 37ක් දක්වා වර්ධනය වෙන අතර උස සෙන්ටිමීටර් 56 සිට සෙන්ටිමීටර් 64 දක්වා වර්ධනයක් පෙන්නුම් කරනවා. බොක්සර් ගැහැණු සතෙකු කිලෝග්‍රෑම් 32ක් දක්වා වර්ධනය වෙනවා වගේම උස සෙන්ටිමීටර් 53 සිට සෙන්ටිමීටර් 61ක් දක්වා උසකට වර්ධනය වෙනවා. ගෙදරක ආරක්ෂාවට වගේම ටිකක් පෙනුමට සුනකේක් හදන්න කැමති කෙනෙකුට නම් මේ වර්ගයේ සුනකේක් ඉන්න එක නම් ලොකු ආඩම්බරයක්. ඒ වගේම කුඩා දරුවන් ඉන්න ගෙදරක වුණත් පහසුවෙන් හදන්න පුළුවන් සුනකයන් වර්ගයක් තමයි මේ. මොකද මවුන්ට ඉහළ බුද්ධිමට්ටමක් පවතින නිසා පවුලේ අය සමග ඉක්මනින්ම ලෙංගතු වීමක් සිදු වෙනවා. අංක 5 ජර්මන් ෂෙපර්ඩ්. නම කිව්ව ගමන්ම ලංකාවේ ඕනම කෙනෙක් දන්න සුනක වර්ගයක් කිව්වොත් අපි නිවැරදි. මොකද මෙම සුනක විශේෂයේ ඉතා බහුල ලෙස අපේ රටේ දැක ගන්න පුළුවන්. ඒත් මෙයාලගේ නිජ බිම වෙන්නේ ජර්මනිය. ඕනෑම කාලගුණික තත්ත්වයක් ඇත්තේ හදන්න පුළුවන් බල්ලන් වර්ගයක් තමයි ජර්මන් ෂෙපර්ඩ් කියන්නේ. මේ බල්ලන් වර්ගයේ මිනිසුන් කරන විශේෂ වැඩසටහන සහාය වෙනවා. මත්ද්‍රව්‍ය අංශයේ කටයුතු, පුපුරන ද්‍රව්‍ය අංශයේ කටයුතු, මෙවැනි නිරීක්ෂණ කටයුතු සහ සෙවීම් කටයුතු වලට යොදාගනු ලබනවා. මොකද මේකට ප්‍රධාන හේතුවක් වෙලා තියෙන්නේ මෙයාලට හොඳ මතක ශක්තියක් සහ ඉවත් තියෙන එක. මේ නිසාම නිවසේ ආරක්ෂාවට මෙන්ම පවුලේ සුරතලා විදියට ආදන්න පුළුවන්. පවුලේ හැමෝටම කීකරු වගේම ක්‍රියාකාරී සුනකෙක් විදියට හඳුන්වන්න පුළුවන්. මේ බල්ලන් වර්ගය ලංකාවේ ප්‍රධාන වශයෙන් වර්ග දෙකක් ඉන්නවා. කෙටි ලෝම සහිත වර්ගය සහ දිගු ලෝම සහිත වර්ගය. සමහර අය හරිහැටි නොදැන මේ දිගු ලෝම වර්ගයට ලයන් ෂෙපර්ඩ් කියලත් ආමන්ත්‍රණය කරනවා. එකතකට නම්බලත් ඇති වරදන්නේ. මොකද සිංහෙක් වගේ ගොඩක් ලෝම තියෙන බල්ලන් අපිට දැක ගන්න පුළුවන්. ඒත් මේ බල්ලන් වර්ග දෙකම එකම වර්ගයක් පමණයි. ලෝම කෝට් එකේ දිග සහ කොටානුව හඳුන්වන නම් දෙකක් පමණයි. ආයු කාලය ගත්තොත් අවුරුදු 9ක් 12ක් අතර කාලයක් ජීවත් වෙනවා. ඒ වගේම පිරිමි සතුන්ගේ බර කිලෝග්‍රෑම් 40ක් සහ උස සෙන්ටිමීටර් 26කට වර්ධනය වෙනවා. ගැහැණු සතෙකු කිලෝග්‍රෑම් 33ක් දක්වා වර්ධනය වෙන අතර උස සෙන්ටිමීටර් 24ක් වෙනවා. අංක 4 රොට්වයිලර්. මේ බල්ලන් වර්ගයත් ලංකාවේ අපි ඉහත කතා කරපු
ජර්මන් ෂෙෆර්ඩ් බල්ලන් වර්ගය හා සමානවම ජනප්‍රිය වර්ගයක්. මොවුන්ගේ නිජ බිම වෙන්නේ රෝමය. ඈත අතීතයේ ගව කට්ටි බලා ගන්න මෙයාලව බහුලව යොදාගෙන තියෙනවා. ඉන්පස්සේ ජර්මනියට සංක්‍රමණය වෙලා මස් වෙළඳ සැල්වල කරත්තා දින්න මෙයාලව යොදාගෙන තියෙනවා. මේ කියපු කාරණා දෙකෙන් ඔයාලට තේරෙනවනේ. මෙයාලා ආරක්ෂාවට වගේම ලොකු කාය ශක්තියක් තියෙන නිසා බරා දින්නත් යොදාගෙන තියෙනවා කියලා. අද වෙද්දි මෙයාලව තුරතලේට වගේම ආරක්ෂාවටද ලෝකෙ බොහෝ රටවල නිවෙස්වල ඇති කරනවා. සාමාන්‍යයෙන් පවුලේ එක්කෙනෙක්ට විතරක් පාලනය කරන්න පහසු වෙන විදිහට වන් මාස්ටර් ඩොග් කෙනෙක් විදිහටයි මෙයා හැඳින්වෙන්නේ. ඒත් අපේ ලංකාවේ ගෙවල්වල නම් පවුලේ හැමෝටම සමීප ඉතා කණ්ඩායම්වන්ත සුනකයන් විදිහට ජීවත් වෙන බල්ලෝ අපිට දැක ගන්න පුළුවන්. මොවුන් නිර්භීත කාර්යක්ෂම සුනකයන් විශේෂයක්. මෙයාලා තම ස්වාමියාගෙන් හෝ පවුලේ අයගෙන් ගොඩක් ආදරයේ සෙනෙහස බලාපොරොත්තු වෙන බල්ලන් වර්ගයක්. ඒ නිසාම ස්වාමියාට ගොඩක් ලෙන්ගතු සුනකේ. ශරීරය ගැන විස්තර ගත්තොත් කෙටි ලෝම කෝට් එකක් තියෙන්නේ. ආයු කාලය අවුරුදු 8ක් 10ක් අතර ප්‍රමාණයක් ජීවත් වෙනවා. රොට්වයිලර් පිරිමි සතෙකුගේ බර කිලෝග්‍රෑම් 50ක් දක්වා වර්ධනය වෙනවා වගේම උස සෙන්ටිමීටර් 61 සිට සෙන්ටිමීටර් 69 දක්වා දැක ගන්න ලැබෙනවා. ගැහැණු සතෙකුගේ බර කිලෝග්‍රෑම් 48ක් දක්වා වර්ධනය වෙනවා වගේම උස සෙන්ටිමීටර් 56 සිට සෙන්ටිමීටර් 63 දක්වා දැක ගන්න පුළුවන්. මේ බල්ලන් වර්ගයත් පවුලේ ආරක්ෂාවට වගේම තමන්ගේ තත්ත්වය පෙන්වන්නත් ලංකාවේ ඇතිකරන පුද්ගලයන් අපට දැක ගන්න ලැබෙනවා. අංක 3 රෙඩීෂියන් රිච්බැක්. මොවුන්ගේ නිජ බිම වෙන්නේ සිම්බාබ්වේ. අතීතයේ ගොවීන් එයාලගේ වගාවන් ආරක්ෂා කරන්න මෙන්ම සිංහයන් පලවා හරින්න මෙයාලව යොදාගෙන තියෙනවා. ඒ වගේම ඊට පස්සේ කාලේ සිංහයන් දඩයම් කරන්නත් යොදාගෙන තියෙනවා. හිතා ගන්න පුළුවන් නේද? සිංහේ කෙලවල දාන්න තරම් නිර්භීතකමක් ශක්තියක් තියෙනවා කියලා කියන්නේ කොහොම බල්ලෙක් වෙන්නේ නැද්ද? ඒත් ඉතින් මෙයාලා නිවසක හදන්නත් හරි හොඳ බල්ලන් වර්ගයක් තමයි. බුද්ධිමත් වගේම දරුණු ශක්තිමත් සුනකෙක් විදියට හඳුන්වන්න පුළුවන්. අංක 2 බුල් මස්ටිෆ්. මේ බල්ලන් වර්ගයේ නිජ බිම වෙන්නේ එංගලන්තය. දැනට ලංකාවේ ඉන්න පොලිස් බල්ලන් අතර ඉන්න ලොකුම බල්ලා මේ වගේ බල්ලෙක් කියලා සඳහන් වෙනවා. ඒ වගේම මේ බල්ලන් වර්ගය නිර්මාණය වෙලා තියෙන්නේ බුල්ඩොග් සහ මස්ටිෆ් කියන බල්ලන් වර්ග දෙක අභිජනනයට ලක් කිරීමෙන්. ඒ නිසා බුල්ඩොග් කටයි මස්ටිෆ් ශරීරයයි තමයි පිහිටලා තියෙන්නේ. අතීතයේ වගේම වර්තමානයේදී වතු ආරක්ෂාවට මෙයාලා යොදා ගන්නවා. තම ස්වාමියාට විශ්වාසවන්ත වගේම පක්ෂපාතී සුනකෙක් කියලා මෙයාලව හඳුන්වනවා. මෙයාලා වැඩිපුර නිහඬව ඉන්න බල්ලන් වර්ගයක්. හැබැයි නිහඬව හිටියට සතුරට හිතන්නවත් බැරි විදියට ඉක්මන් ප්‍රතිචාර දක්වනවා. හකු ලොකු නිසාම සතුරව හොඳින් අල්ලගෙන පලා යන්න නොදී ස්වාමියා එනකල්ම වුණත් හිර කරගෙන ඉන්න පුළුවන් හැකියාව සහ සතුරන්ට විශාල හානියක් කිරීමේ හැකියාවක් මෙයාලට තියෙනවා. මෙයාලා ගොඩක් හොඳ මුර බල්ලෙක්. ඒ නිසා පොඩි ළමයි ඉන්න ගෙදරක වුණත් හදන්න බය වෙන්න ඕනේ නැහැ. මෙයාලා දුබුරු සහ අළු වර්ණයෙන් දැක ගන්න පුළුවන්. කෙටි ලෝම කෝට් එකක් තමයි තියෙන්නේ. ආයු කාලය අවුරුදු 8ක් 10ක් අතර සහ පිරිමි සතෙකුගේ බර කිලෝග්‍රෑම් 59 සහ උස සෙන්ටිමීටර් 61ක් දක්වා වර්ධනය වෙනවා. ගැහැණු සතෙකුගේ බර කිලෝග්‍රෑම් 54 සහ උස සෙන්ටිමීටර් 55 සිට සෙන්ටිමීටර් 60 දක්වා වර්ධනය වෙනවා. අංක 1 සයිබීරියන් හස්කි. මෙයාලගේ නිජ බිම වෙන්නේ සයිබීරියාව. සාමාන්‍යයෙන් සීතල එහෙම නැත්නම් සෙල්සියස් අංශක 23ක් වගේ දත්තයක් පවතින හෝ ඊට අඩු උෂ්ණත්වයක් පවතින දේශගුණික තත්ත්වයක් යටතේ ජීවත් වෙන්න පුළුවන් ලස්සන සුනකයන් වර්ගයක් තමයි හස්කි කියලා කියන්නේ. ඒ වගේම ලංකාවේ මිනිසුන් ගොඩක් ආදරය කරන බල්ලන් වර්ගයක් තමයි මේ. ඒත් මෙයාලගේ ලස්සන වගේම මෙයාලා ටිකක් දරුණුයි වගේම ටිකක් මුරණ්ඩු සුනකයන් වර්ගයක්. ඒත් බුද්ධිමට්ටම වැඩි නිසා හිතලා වැඩ කරන්න පුළුවන් හැකියාව තියෙනවා. අතීතයේ මේ සුනකයන් අධික සීතලට ඔරොත්තු දෙන නිසාම මෙයාලව හිමේ බඩු අදින්න යොදාගෙන තියෙනවා. කෝට් එකේ වර්ණ ගත්තොත් කළු, සුදු, දුබුරු සහ අළු වර්ණයන්ගෙන් දැක ගන්න පුළුවන්. ලෝකයේ බොහෝ අය ධනවත් බව පෙන්වීමට වගේම ආරක්ෂාවරුද මෙයාලව ඇති කරනවා. මේකට හේතුව වෙලා තියෙන්නේ නියම ගුණාත්මකභාවයෙන් යුක්ත හස්කි සුනකෙක් අනෙක් සුනකෙක්ට වඩා මිලෙන්න අධික වීමයි. ජීවත් වෙන ආයු කාලය ගත්තොත් අවුරුදු 12ක් 14ක් අතර වෙනවා. පිරිමි සතුගේ බර කිලෝග්‍රෑම් 27ක් දක්වා වර්ධනය වෙනවා වගේම උස සෙන්ටිමීටර් 51 සිට සෙන්ටිමීටර් 61 අතර ප්‍රමාණයක් වර්ධනය වෙනවා.
ගැහෙන සතුගේ බර කිලෝග්‍රෑම් 23ක් දක්වා වර්ධනය වෙනවා වගේම උස සෙන්ටිමීටර 48 සිට සෙන්ටිමීටර 58ක් වෙනවා. ඒ වගේම ඉහත සඳහන් කළ නිවසේ ආරක්ෂාවට සහ පවුලේ ආරක්ෂාවට ඇති කරන්න පුළුවන් සුනකයන් වර්ග සමකෙනාම් වගේ කුඩා කාලයේ ඉඳලම් බලා ගන්න ඕන පිළිවෙලක් තියෙනවා. අපි වුන් බලා ගන්න ක්‍රමේ වැරදිලා පුහුණු වීමේ ක්‍රම වැරදිලා සමහර සුනකයන් දරුණු ගති පැවතුම් තියෙන සපහන තත්ත්වයටත් පත් වෙන්න පුළුවන්. එහෙම වුණොත් ඒකට වග කියන්න ඕන මේ බල්ලන් වර්ග නෙමෙයි ඔවුන්ව නිසි පිළිවෙලකට හදානොගත් අපිමයි. ඒ නිසාම ඔය බල්ලෙක් හදනවා නම් බල්ලන් වර්ගයේ විස්තර සම්පූර්ණ දැනගෙන කරන්න ඕන. පුහුණු වීම කටයුතු නිවැරදිව කරලා ලස්සනට හදන සුනකයා හදන්න කියලා අපි ඉල්ලීමක් කරනවා. ඒ වගේම මේ වීඩියෝ එක ගැන ඔයාලගේ අදහස කමෙන්ට් එකක් දාලා යන්න අමතක කරන්න එපා. ඒ වගේම මේ වීඩියෝ එක ෂෙයා කරොත් ඔයා දැනුම බෙදන්නේ බවට අපත් වෙනවා. නැවතත් මේ වගේ වීඩියෝ එකකින් හමු වෙනකල් අපි ගිහින් එන්නම්. ඔබට සුබ දවසක්.